තුලා ලග්නෙ මාස 6ක් යනකම් බලපෑම් තමන්ට තියෙනවා. තමන්ට ධනිය වගේ, ඒ කියන්නේ ටිකට් දෙනවා කියලා කියනව නෙවෙයි, තමන්ගේ ඒ නැතිවෙච්ච දේවල් තමන්ට නැවතත් ලබා ගන්න පුළුවන්. බුදු පහන පත්තු කරලා ඒ කොටස දෙකලොත් එම තමන්ට තියෙන ග්‍රහචාරත් එක්ක දෝෂ අන්ධකාරයන් දුර කර ගන්න පුළුවන්. මොකද ඒක මිනිස්සෙක් මංගවට අවිලා කිව්වා, හාමුදුරුවනේ ඔබ වහන්සේ දැකලත් නැහැ, මම වීඩියෝ එකේ ඔබ වහන්සේ පහන් පත්තු කරන්න කිව්වට පස්සේ මම පත්තු කරා. මගේ අතේ රුපියලක්වත් තිබුණේ නැහැ. මම මේ කටුත්තක් කරා, මට තිබ්බ සල්ලි හොඳට නැති වුණා. නමුත් මම මේ පහන් පත්තු කරා. අනේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ ඒ කියපු දෙයහල මං ඒ වැඩේ කරලා තමයි මේ පන්සලට ආවේ. මට දැන් ගොඩාක් හොඳයි. කවුද ඉන්නේ? යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඒ වෙදකම් කටයුතු තමයි සිදු කරන්නේ. කිසිය එකක් කොමද සියලුම රෝග ආබාධම බෙහෙත් කරනවා. මොකද සිවුරක් දාගත්ත පරිදි එක ඔන්න බඩේ හදන්නත් බෑ. අපි පුංචි කාලේ ඉඳන් පැවිදි වෙලා මේ ශාසනයේ අවුරුදු 6ක් මම පැවිදි වුණේ. ඒක නිසා අවුරුදු 18ක් 20ක් විදි උපසම්පදා වෙලා මේ කටයුතු කරගෙන යන්නේ. දැන් තියෙන තත්ත්වය තමයි නිකම්ම මොනසෙකුට සිවුර පොරව යක්ෂ දෝෂ වලට. මොකද මම මේ වැඩ කරන්නේ ඒ අයත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා හැමෝටම කරන්න බැරි දේ මම කරන්නේ. ඒක නිසා ලස්ස තුන හතරක් සාන්ති කර්ම කරලා සුවපත් කරන්න බැරි දේවල් බොරු කරන මනුස්ස සල්ලි අරගෙන. නමුත් මම සනීප කරලා යවන්නේ. යකාගේ හාමුදුරුවෝ කියන්නේ එදා ඉඳන් මේක කිව්වා මට කට්ටිය. පුංචි කාලේ ඉඳන්ම අපේ හාමුදුරුවෝ හැමෝම දානකට ගියත් තියෙන වෙද හාමුදුරුවෝ කියලා. මේ මන් දාගත්ත නමක් නෙවෙයි. අපි ස්වාමීන් වහන්සේලාම කියන්නේ වෙද හාමුදුරුවෝ කියන්නේ කිසි එකක් කොමදලා සියලුම රෝගාබාධ වලට මම ප්‍රතිකාර කටයුතු කරන නිසා. යමනුෂ්‍ය බලවේගෙ ඉන්නවද මිනිස්සුන්ගේ දියුණුව කඩා බිඳ දානවද මිනිස්සු බලවේගෙ? කිව්වත් බෙහෙත් තෙල් කිව්වත් එක එක හෙන්රාජ තෛලේ නේද? එක එක බෙහෙත් වල අරගෙන නම් පරණ නම් භාවිත කරමින් තෙල් හදා හද තෙල් බින්දුවක් දාලා දෙනවා කිය කී මුදල් උපයනවා ගොඩක් අය. ධනුෂ් ලොක් එස් එල් යූටියුබ් නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතුවේ. එම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුවේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ් ලොක් එස් එල් යූටියුබ් නාලිකාව වග කියනු නොලැබේ. අවසරයි හැමෝටම. අයිවන් ධනුෂ් ලොක්ස් බලන හැමෝටම ඔන්න අද දවසේදීත් අපි සාකච්ඡා කරනවා හැබලේගම විදහාමුදුරුවොත් එක්ක උන්වහන්සේත් එක්ක තවත් සාකච්ඡාවක්. විශේෂයෙන්ම මේ බොහෝ දේවල් තියෙනවා අදෘශ්‍යමාන බලවේග. මේ අදෘශ්‍යමාන බලවේගත් එක්ක කටයුතු කරද්දී දහමත් එක්ක සහ මිනිසුන්ගේ ජීවිතවල ප්‍රශ්නත් එක්ක අපේ හාමුදුරුව මේ දේවල් වලට මැදිහත් වෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්නට අවශ්‍යයි. හැබැයි අද වැඩසටහන තුලත් අපේ හාමුදුරුවනේ ආරම්භයේදී මුලදීම අපි සඳහන් කරමු මේ පිටුපස තියෙන බැනර් එකේ කතන්දරේ. මොකද අපේ හාමුදුරුවන්ගේ රූපය නැත්තම් අපේ හාමුදුරුවන්ගේ මේ කරුණ කారణ අරගෙන ව්‍යාජ පුද්ගලයෝ හරි හම්බ කරනවා කියලා ආරංචියක් ඇවිල්ලා තියෙනවා. මිනිස්සුන්ව නොමග යවනවා කියලා ආරංචියක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපේ හැමෝටම මේ පිළිබඳව අපි මුලින්ම දැනුවත් කරලා ඉමු අපේ හැමෝටම. සුදනාටම තෙරුවන් සරණයි. අවුරුදු 14ක් පමණ කාලයක් මම වැඩවාසය කරන්නේ. මේ අවුරුදු 14ටම මම විහාරස්ථානට ආපු දිනේ ඉඳලා මේ දක්වාම ඉදිරියටත් මම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඒ වෙදකම් කටයුතු තමයි සිදු කරන්නේ. කිසි එකක් කොමද සියලුම රෝග ආබාධම බෙහෙත් කරනවා. නමුත් මම ගෝලව දාලා වෙදකම් ගුරුකම් කටයුතු කරන කෙනෙකුත් නෙවෙයි. නමුත් මගේ ෆොටෝ එකක් දාලා වෙද හාමුදුරුවෝ කියලා දාලා දල්දා මල්ලිගේ ෆොටෝ එකක් දාලා මෙන්න මේ සඳහන් කරලා තියෙන මේ පුද්ගලයා විදේශ රටවල් වලින් ගොඩාක් අයගේ මුදල් උපයගෙන තියෙනවා. ඒක නිසා
මගේ නම මුදුන්ගොඩ සුමනතිස්ස හිමි. මහජන බැංකුව ගල්ගමුව. මගේ නමට තියෙන්නේ වෙද හාමුදුරුව කිව්වත් යකාගේ හාමුදුරුව කිව්වත් මට මගේ නම මුදුන්ගොඩ සුමනතිස්ස හිමි. ඒ නිසා මගේ account number තියෙන මහජන බැංකුවේ ගල්ගමුවේ. ඒක නිසා වෙනත් අයට මගේ වැඩ කරන අයටවත් ගමේ අයටවත් අම්මටවත් බාප්පලාටවත් මුංචිලාටවත් කාටවත් එහෙම මගේ වැදගත් කටයුතු දීලත් නැහැ කරන්න. මමයි කටයුතු කරන්නේ. account number කාගේවත් දීලා මම එහෙම මුදල් දාගන්නත් නැහැ. ඒ නිසා ලස්ස ගානක් අසරණ මිනිසෙක මුදල් උපයගෙන තියෙනවා මේ පුද්ගලයා. ඒ නිසා එයාට සල්ලි දුන්නා නම් සල්ලි දෙන්න ඉස්සරහටත් මම හිතන්නේ එහෙම මිනිසුන්ගේ රවටල ගනි. ඒ නිසා තමයි මේ සඳහන් කරන්නේ නැවතත් මේ කූට ජාවා අලංකාරයට අහු වෙන්න එපා. මේ ජාවා අලංකාරයට මම උපරිම දඬුවම් ලබා දෙන කටයුතු දැන් කරමින් පවතිනවා. අපි නිරන්තරයෙන් කියනවා මේ පිළිබඳව විශ්වාසය තහවුරු කරගන්න. මොකද අපේ හාමුදුරනේ බොහෝ තැන්වල සමහරක් වෙලාවට මේ සමාජයේ දේවාල තියෙනවා. මේ දේවාල කොච්චර තිබුණත් තවත් දෙයක් තමයි. මොකද සිවුරක් දාගත්ත පරිදි account number එක හදන්නත් බෑ. අපි පුංචි කාලේ ඉඳන් පැවිදි වෙලා මේ ශාසනයේ අවුරුදු 6 මම පැවිදි වුණේ. ඒක නිසා අවුරුදු 18ක් 20ක් විදි උපසම්පදා වෙලා මේ කටයුතු කරගෙන යන්නේ. දැන් තියෙන තත්ත්වය තමයි නිකම් මොනසෙකුට සිවුර පොරවලා ගෙදරකට වෙලා මේවා කරලා වීඩියෝ කරලා දානවා වෙනත් පුද්ගලයෙක්ටම සල්ලි දාගන්නේ. ඒක මේ ජාවාරමක් යනවා. ඒ නිසා එහෙම ජාවාරංකාරයන්ට මුදල් දෙන්න එපා. හාමුදුරුවමක් නම් භික්ෂු හැඳුනුම් පතක් තියෙන්න ඕනේ නේද? බැංකු පතක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම මුදල් තියෙන්න ඕනේ. දාල් බැංකු පතක් තියෙන්න ඕනේ. එතකොට ඩෙන්ට තියෙන්න ඕනේ. ග්‍රාම සේවා සහතික තියෙන්න ඕනේ. මොකද ඒක නිසා ඒවා ඉදිරිපත් කළොත් නම් මුදල් දාන්න ඒරණ කිසි කෙනෙකුට නිකන් ජාග සල්ලි දෙන්න එපා. ඔන්න සමාජයේ දැනුවත් කරන අපි මේ විදිහට නැත්තම් මොකද සමහරක් වෙලාවට ඔබ අතරමං වෙන්න පුළුවන්. ඔබ ප්‍රශ්නික ගැටලුවක පිටිටකට කියලා ගිහිල්ලා ඔබ තව තවත් අමාරුවේ වැටෙන්න පුළුවන්. අපේ හාමුදුරේ අර චුට්ටක් අපි කතා කරමු. දැන් අපේ හාමුදුරුගේ මොනිට පිට වුණා යකාගේ හාමුදුරුව කියලා මේ නම බැඳෙන්නේ කොහොමද අපේ හාමුදුරේ? අදටත් යක්කුත් එක්ක අපේ හාමුදුරු ඔට්ටු වෙනවද? ඔව් යක්කු පිරේතුත් එක්කම තමයි මම ජීවත් වෙන්නේ. මම මෙහෙට ආපු දවස් ඉඳලා ඊට පෙර ආතුවත් ගොඩක් බෝධ දවස් වලට ග්‍රහ දවස් වලට ඒවට කටයුතු කරනවා. විශේෂයෙන්ම යක්ෂ දෝස වලට. මොකද මම මේ වැඩ කරන්නේ ඒ අයත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා හැමෝටම කරන්න බැරි දේ මම කරන්නේ. ඒක නිසා ලස්ස තුන හතරක් සාන්තිකරම කරලා සුවපත් කරන්න බැරි දේවල් බොරු කරන මනුස්සය සල්ලි අරගෙන. නමුත් මම සනීප කරලා යවන්නේ. මෙහෙට 100ක් ආවත් එහෙම 10 දෙනෙක්වත් තරම ගන්නේ යක්කු පිළිතුරු වෙච්ච අය නම. මොකද සාන්තිකරම කරලා ඉඩකඩම් ප්‍රෝග්‍රස් තියලා මුදල් වියදම් කරපු කට්ටිය තමයි මං ගාවට එන්නේ. නමුත් ඒ අය මම සනීප කරලා යවන්නේ. යකාගේ හාමුදුරුවෝ කියන්නේ එදා ඉඳන් මේක කිව්ව මට කට්ටිය. පුංචි කාලේ ඉඳන්ම අපේ හාමුදුරුවෝ හැමෝම දානකට ගියත් තියෙන වෙද හාමුදුරුවෝ කියලා. මේ මන් දාගත්ත නමක් නෙවෙයි. අපි ස්වාමීන් වහන්සේලාම කියන්නේ වෙද හාමුදුරුවෝ කියන්නේ කිසි එකයක් උමදලා සියලුම රෝගාබාධ වලට මම ප්‍රතිකාර කටයුතු කරන නිසා. ඒ විතර තමයි යකාගේ හාමුදුරුවෝ කියලා නම අපේ හාමුදුරන්ට පටබැඳෙන්නේ. ඇත්තටම අපේ හාමුදුරුවනේ මේ තරමට මිනිස්සු වටා යක්කු ඉන්නවද, භූතයෝ ඉන්නවද, අමනුෂ්‍ය බලවේග ඉන්නවද, මිනිස්සුන්ගේ දියුණුව කඩාබිඳ දානවද, අමනුෂ්‍ය බලවේග ගහ දෝසත් එක, භූත දෝස ගහ දෝස, අමනුෂ්‍ය දෝස, පිරේත දෝස, නම නදුස් මන බලවේග තියෙනවා. පරම්පරා ගානකට යමිය ගියාගේ බැල්ම තියෙන ගොඩක් අයට කන කිසිඳ සාර්ථක වෙන එකට ගා පෙන්වන්න බෑ. බිරින්දර ස්වාමියා පෙන්වන්න බෑ, ස්වාමියාට බිරින්ද පෙන්වන්න බෑ, දරුවෝ පෙන්වන්න බෑ. ඉතින් එහෙම ගොඩක් ගැටලු තියෙනවා. ඒ වගේ දෝසන්ද කාර්යයත් එක තමයි එන්නේ. ඒක නිසා තමන්ගේ භූමිය පාළුවේ ගෙදර ඉඳ හිත දෙන්නේ. එතකොට කන කිසිඳ සාර්ථක වෙන්නේ කඳුලි බතුයි කණ්ඩ වෙච්ච අය තමයි ගොඩක් මං ගාවටත් එන්නේ. ඒවා ඉදින් විශ්වාස කරන්නේ නැතුව ගොඩක් අය ඉඳලා අවසානයේ තමන්ට කරදරයක්, හිංසාවක්, පීඩාවක් වෙද්දීන් තමයි තමන් ඒකට කරගන්න නැවතත් දැන් හොයාගෙන යන්නේ. ගිහින් අතරමං වෙලා සල්ලි පූජා කරලා කරේ තිබ්බ චේන් එක කනේ තිබ්බ කරාමු දෙක ගස් තියලා කපුවන්ට දීලා තම අවසානයේ මං ගාවට ආවිලා මට දුක කියලා වැඩ කටයුතු කරගෙන යන්න. අපි හැමෝම මේ ලංකාවේ ජනතාව විතරද නැත්නම් විදේශීය ජනතාවත් අපේ හැමෝම කතා කරනවද දියුණුවයි කියන රටවලින් නෑ මේවා පිළිගන්නවද අපේ හැමෝම? ගොඩක් කටි කතා කරනවා. ගොඩක් කටි කතා කරන සමහර අය විදේශගත වෙලා ඉන්න අයගේ දරුවෝ ලංකාවෙ ඉන්න අය වෙනවා. ඇවිල්ලා බලාගෙන යනවා, විස්තර අහගෙන, නිමිති බලාගෙන ගිහිල්ලා වැඩ කටයුතු කරගන්නවා. ඉතින් ඒ වගේ කියලා කතා කරනවා. එයාට හොඳ වෙච්චම තවත් අයට කතා කරලා නම් බෙරදෙනා මේ වැඩ කරගන්න කියලා එහෙම කතා කරනවා. සාමාන්‍යයෙන් මම අද කෙනෙකු වැඩ කරලා දුන්නොත් එහෙම රටින කෙනෙක්ගේ කවදාකම්ම සුරයවන්න තියෙන්නේ නැහැ. ඉතින් ඒ සුර යවල තියෙනවා. ඒ යවල හොඳ වුණොත් තමයි තවත් කෙනෙකුට නම්බර දෙලා කතා කරලා වැඩ කරගන්න කියන්නේ. මොකද ගොඩාක් දාඩිය මහන්සිය මිනිස්සු මුදල් උපයන්නේ රට ගිහිල්ලා කියලා නේද? සැප විඳින්නේ. ඒ නිසා කරදරයක්, හිංසාවක් තියෙන නිසා තමයි, කරදර කම්කටොළු තියෙන නිසා තමයි යමක් කරගන්නේ. ඒ වටේතර හිටියත් මංගාව
තන්තර මන්ත්‍ර ගුරුකම් කටුතු වලින් සහන සරසලා දෙන්න පුළුවන්කම ලැබෙනවා. සමහරක් වෙලාවට අපේ හැමදෙරම ව්‍යාපාර තැන් ඇති ව්‍යාපාර කොච්චර පටන් ගත්තත් කොච්චර හොඳට කරන්න ගියත් අර අපි කියන්නේ යාදින්නේ නැහැ කියලා අපේ හැමදෙරම. ඒ වගේ දෝෂ මොනවාද අපේ හැමදෙරම මේ අමනුෂ්‍ය බලවේගද වාස්තු දෝෂද මොනවාද බලපාන්නේ? මුලින් ව්‍යාපාර කටයුත්තක් තමයි මොන යම් කටයුත්තක් කරන්න පටන් ගත්තත් මුලින් සාමාන්‍යයෙන් තමන්ගේ අත්‍යදින මුදල් වියදම් කරලා පටන් ගන්නවා. ටික කාලයක් යද්දී වියදම් කරපු මුදලත් නෑ තමන්ට එන්නේ අගාධිනමයි තමන් වැටෙන්නේ. ඒක නිසා තමන්ගේ යාන වාහන නෑ ඉඩකඩම් පාවිකුණලා ඒක අඩුතු බේර ගන්න හැදුවත් අවසානයේ තමන් කරන්න ව්‍යාපාර කටයුතුත් නෑ අවසානයේ මොනවත් සාර්ථක වෙන්නේ නෑ. අපිට ඒ කටයුතු වලින් දෝෂාන්ධකාරයන් තියෙද්දිත් මොකද අදුරට ඒ කටයුතු මේ මගේ හැරෙන්නේ. මුදලක් අතට එන්නේ තියෙන මුදල් වියදම් වෙනවා. අපිට මොකද වෙන්නේ? අපේ තියෙන දේ මේ නැත්තර නැති වෙන්නේ. අපිට ඒ මුදලක් අතට ලැබෙන්නේ නැත්තේ අපිට මේ මොකද දුනිය කියලා කල්පනා කළ අවසානයේ පෞල් ජීවිත පවුල් වෙනවා ඒ කටුතු වලින්. අපේ අම්මගේ මතකද එහෙම පුළුවන් නම් අපිට පුංචි සිද්ධියක් නම් ගම් අවශ්‍ය වෙන්නේ නැහැ, පෞද්ගලිකත්ව හෙලි කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මෑතකදී අපේ හාමුදුරුව එහෙම ගිහිල්ලා යක්කෝ මෙල්ල කරපු නැත්නම් අදෘශ්‍යමාන බලවේග වලින් දුක් විඳ ජීවිත ගොඩගත්ත සිද්ධියක් පුළුවන් නම් චුට්ටක් මතක් කරමුකෝ අපේ අම්මට. ඇත්තම කියනවා නම් පර්ණේ වටත් දාලා තිබ්බ වීඩියෝ දෙක තුනක් මම මේ පන්සලට ඇවිල්ලා කරන දේවල් වුණත් සමහර යකු පිළිතුරුයිජ එනවා. මම වීඩියෝ කරන්න දෙන්නේ කාටවත්. පර්ණ ගත්ත දෙක තුනක් තියෙනවා. මොකද එන අයට මම මෙහෙම අල්ලන්න දෙන්නේ. මොකද ඒ කටයුතු කරපුවාම මනුස්සයෝ ගාවට ගිහිල්ලා අපහසුතාවටපත් වෙනවනේ. ඒකත් එක්ක මම කැමති නැහැ මම යම් කිසි දුගී දුප්පත් කෙනෙකුට මම මුදලක් දුන්නත් බඩු මල්ලක් දුන්නත් මගේ ජීවිතේ මම කවදාකවත් පොටෝ එකක් අරගෙන නැහැ. ඒක නිසා මගේ වගඩොප්ප මම දන් දීලා ඉන්නේ අවුරුදු 21 දන් දුන්නේ. නමුත් ඒ දුන්න කෙනා හොඳින් ඉන්නවා කියලා ළඟදීන් දැනගත්තා. නමුත් මම ඒ කෙනාව මම බලන්නවත් මම කරන්න ගියේ නැහැ. මොකද අපි යමක් දෙද්දින් අතහැරලා දෙන්න ඕනේ. ඒ නිසා යමක් කරද්දින් අතහැරලා කටයුතු කරන්න ඕනේ. ඒ නිසා අවබෝධයෙන්මයි කටයුතු කරන්න ඕනේ. අවබෝධය කියන එක තමයි වැදගත් වෙන්නේ. සමහරක් වෙලාවට මේ අවබෝධය නැතුව පෞල් ජීවිතවල ප්‍රශ්න ඇති නේද? අපි හැමෝම එහෙම ප්‍රශ්නත් අපි හැමෝම ගාවට ගේනවද? ගොඩක් ගේනවා. ප්‍රශ්න වලින් නිදහස් කරලා තමයි යවන්නේ. මේවට අපේ හැමදෙරම මේ යන්ත්‍ර පළඳනවද? මේ යන්ත්‍රවල බලගත තෙල්ද තියෙන්නේ? කොහොමද මේ යන්ත්‍රයක් ඇත්තම නිර්මාණය වෙන්නේ අපේ හැමෝම? මේවා තෙල් සුර. මේ සුර 200ක් දුන්න අධ්‍යාපනයේ ලබන දරුවන්ට නොමිලේ දුන්නේ. මේවා පුංචි මුදලක් අරන් මං කටයුතු කරලා දෙන්නේ ව්‍යාපාර කටයුතු වලට. කරන කෙනෙක් දැන් හරියන්නේ නැති අයට නේද? දෝෂ අන්ධකාරයන් තියෙන අයට ඒ සියලු දේම දුරු වෙලා සිතත් සාන්තියක් යහපතක් උදා කරලා දෙන්න තමයි මේ කටයුතු මම කරන්නේ. තෙල් වර්ගත් තියෙනවා. විශේෂයක් මොකක්ද හදන්නේ? පෙරෙන තෙල් වර්ග මං හදන්නේ. ගොඩාක් ඉතින් අද තෙල් කිව්වොත් බෙහෙත් තෙල් කිව්වොත් එක එක හෙන්ඩ් රාජ තෛලේ නේද? එක එක බෙහෙත් තෙල් වර්ග නම් පරණ නම් භාවිතා කරමින් තෙල් හදාද තෙල් බින්දුවක් දාලා දෙනවා කිය කී මුදල් උපයනවා ගොඩක් අය. ඒ වගේ වියද්දේවල් තියෙනවා නේද අපේ අංශ? ගොඩාක් දේවල් තියෙනවා. දැන් බලපුවාම දවසකට 200ක් 300ක් කියන වෙදකම් කරන ගුරුකම් කරනවා කියලා. යහනක්වත් හදා ගන්න දන්නේ නැති අය තමයි මේ කටයුතු කරන්නේ. මොනසොන්ගේ මුලා කරලා සල්ලි ගන්න කරන්නේ ජීවත් වීමේ. අපේ වන්ද වෙන්ද වගේම අපි පොඩ්ඩක් ජ්‍යොතිෂ්‍ය ගැන කතා කරමු. මොකද ජ්‍යොතිෂ්‍යත් මේ දේවල් වලට වෙදකම යంత్ర මන්ත්‍ර තන්ත්‍ර ජ්‍යොතිෂ්‍ය මේ සියලු දේවල්ම අපේ හඳුරුව වැඩ කටයුතු කරන හින්දා අපි ඉදිරි දින ගැන පොඩ්ඩක් සඳහන් කරමු අපේ හඳුරුනේ. දැන් තියෙන කාලෙත් එක ගොඩාක් අපහසු කාලයක් උදා වෙලා තියෙන්නේ හැමෝටම මාළු කාලයක්. එතකොට මේ කාලයත් එක්ක ඉදිරියට ගොඩාක් ගැටළු සහගත තත්ත්වයන් වලට මුහුණ දෙන සිද්ධ වෙනවා. නමුත් තමන්ගේ නිවසේ වුණත් තමන්ට තියෙන ග්‍රහචාරයත් ග්‍රහ දෝෂත් එක්ක අදුස්මන බලවේගත් එක්ක තමන් කරන කින සිල කඩු සාර්ථක වෙන්න කහ දියර ටිකක් කියලා හොඳට නිවස සුද කරලා පහන් හතරක් එළියේ හතර කොනේ පත්තු කරලා බුදු පහන පත්තු කරලා ඒ කඩු සුද කරලා ඔත්තේම තමන්ට තියෙන ග්‍රහචාරයත් එක්ක දෝෂ අන්ධකාරයන් දුර කර ගන්න පුළුවන්. මොකද ඒක මිනිස්සෙක් මංගවට ඇවිල්ලා කිව්වා හාමුදුරුවනේ ඔබ වහන්සේ දැකලත් නැහැ මම වීඩියෝ එකේ ඔබ වහන්සේ පහන් පත්තු කරන්න කිව්වට පස්සේ මම පත්තු කරා. මගේ අතේ රුපියලක්වත් තිබුණේ නැහැ. මම මේ කඩුවක් කරා මට තිබ්බ සල්ලි හොඳට නැති වුණා. නමුත් මම මේ පහන් පත්තු කරා. අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඒ කියපු දෙහල මං ඒ වැඩේ කරලා තමයි මේ පන්සලට ආවේ. මට දැන් ගොඩාක් හොඳයි කියලා මං කිව්වද මං සල්ලි අරගෙනවත් නේද? එහෙම කළා දින නෙවෙයි. ඒක නිසා ඒ කඩු සිදු කරගත්තු තමන්ට නොමිලේ නේද යමක් තමන්ගේ ජීවිතයට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ලග්න කිව්වොත් එහෙම සුබ ලග්න ඉදිරියේදී තියෙන සුබ ලග්න අපේ හැමෝම සඳහන් කරමු. අපි සිංහ ලග්නේ ගොඩක්ම සිංහ ලග්නේට ගොඩාක් හොඳයි. ඒක නිසා තුලා ලග්නේ මාස
හයක් යනකම් බලපෑම් තමන්ට තියෙනවා. තමන්ට ධනය වගේ ඒ කියන්නේ ටිකට් දෙනවා කියලා කියනව නෙවෙයි, තමන්ගේ ඒ නැතිවෙච්ච දේවල් තමන්ට නැවතත් ලබා ගන්න පුළුවන් හොඳ කාලයක් මේ ලග්න දෙකට. ඔන්න එමන ලග්න ගැනත් ඒ විදිහට සඳහන් කරා. මේ සියලු දේවල් එක අපේ හාමුදුරනේ අවසාන වශයෙන් අපේ හාමුදුරනේ මොනවගේ පණිවිඩයක්ද ලබා දෙන්න තියෙන්නේ? මේ මම පිටුපස තියෙන මේ බෝඩ් එක මම මුලින් සඳහන් කරා වගේ, ඒක නිසා ඇඹලියගම වෙදහාමුදුරු කීවත් ගල්ගොමේ ඉන්න මම ඉතරයි. යකාගේ හාමුදුරු කියනත් මට, වෙදහාමුදුරු කියනත් මට. ඒ නිසා මාගේ නමට තමයි මම සියලුම කටුනි පන්සලේ තියෙන්නේ. ඒ නිසා මගේ ගෝලියෝන්ගේ නම් වලට මං කායෙන්වත් විදේශගත අයගේ මුදල් අරගෙන දාගෙන නැහැ. ඒක නිසා මගේ ෆොටෝ දාලා, දල්දා මල්ලිගේ ෆොටෝ දාලා, ව්‍යාජ පුද්ගල වෙදහාමුදුරුගේ හදාගෙන සල්ලි ගෙන්න ගන්නවා. ඒක නිසා ඒ වගේ පුද්ගලයන්ට අහුවෙලා තමන්ගේ දුක් මහන්සියෙන් හම්බ කරගන්න ඒ මුදල් නාස්ති කරගන්න එපා කියලා මං කරුණාවෙන් මතක් කරනවා. තිරුවන් සරණයි. ඒ පණිවිඩයත් එක්කම නම් අද දවසේදී අරගෙන ආ වැඩසටහනෙ සමු ගන්නවා. තවත් දවසක මොන කියලා කතා බහ කරමු. අවසරයි අපේ හාමුදුරනේ. ධනුෂ් ලොක් SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතුවේ. මෙම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුවේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ් ලොක් SL YouTube නාලිකාව වග කියනු නොලැබේ.